2012 වසරේ ග්‍රීසියේ බැඳුම් කරවල ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84 ක පාඩුවක් සිදු කළේ යයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කර්බ්‍රාල් ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණය නියම කළා. අල්ලස් කොමිසම විසිනුයි මෙම නඩුව ගොනු කර තිබුණේ. නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිජවරුන් මූලික විරෝධතා මතු කර තිබුණා. එම මූලික විරෝධතා පිළිගෙන අදාළ විත්තිකරුවන් නිදහස් කිරීමටයි විනිසුරුවරයා නියම කළේ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුවන් විසින් මතු කළ ආකාරයට මෙම විත්තිකරුවන්ට අදාළ අධිචෝදනා පත්‍රය අත්සන් කළ මාර්තු මාස 26 වනදා නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකු පත් කර නොතිබූ බවයි. නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකු පත් කරනු ලැබුවේ අප්‍රේල් මාස 2 වෙනිදා යයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා. ඒ අනුව නව දූෂණ විරෝධී පනත යටතේ ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයට පැරණි පනත යටතේ පත් කළ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් අත්සන් තැබීම නීතියට පටහැනි බව පෙන්වා දුන්නා. ඒ අනුව මෙම අධිචෝදනා පත්‍රයේ නීතිය ඉදිරියේ වළංගු භාවය අභියෝගයට ලක් කර ඇති හේයින් ඔවුන්ට එම අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට බහර දීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා. ඒ අනුව විත්තිකරුවන් නිදහස් කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.